ජනාධිපතිවරණයේ ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස් කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන විශේෂ කාර්ය බලකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක හා ප්‍රභු ආරක්ෂක කොට්ටාෂයන් ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩල තැපැල් ඡන්දය ඊයේ ප්‍රකාශ කළා. අද සහ හෙට දෙදින තුල ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සිසු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. එමින්ම ඊයේ දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහාද හෙට දිනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. තැපැල් ඡන්ද අයිතුම්කරුවන් 24268කගේ අයිතුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ මුළු සංඛ්‍යාව 712319ක්. මේ අනුව අද දිනේදී සෑම දිස්ත්‍රික්කයකම බාධාවකින් තොරව තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුවන ආකාරය දක්නට ලැබුණා. ඊයේ දිනදී කිසිදු ආකාරයක නීති විරෝධී සිදුවීමක් වාර්තා වුණ නැත. පැතන් සලකුණු කිරීම සම්බන්ධ අදාළව ඒ කරදු නිසි ආකාරයෙන් සිදු වුණා. යම්කිසි ආකාරයකින් මෙම මධ්‍යස්ථානයක මොනයම් හෝ සිදුවීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් අදාළ සහකාර තේරීම් බලධාරීන්ට දැනුවත් කිරීමට ඔබට හැකියාව තියෙනවා.